කෙටි විරාමකින් අනතුර අපි නැවත වතාවක් සෝදානම් වෙලා ඉන්නේ channel 1 නාලිකාවේ හිතලඟ වැඩසටහනත් එක්ක ඔබ එකතු කරගන්න. ඉතින් මේ doc 990 විශේෂාංගයයි මෙලෙසින් අද දවසේදීත් අපි ඔබට ගෙනත් තිබෙන්නේ. තවත් බොහෝ දේවල් පිළිබඳව කතා කරන්න කාල වේලාව තියෙනවා කියලා කියවනේ. අපි කතා බහ කරමින් හිටපු කාරණාවක් මතක් කරගෙන මට හිතුණා ඉස්සරහට යන්න ඕනි කියලා මේ වැඩසටහන තුළ. ඒ තමයි අපිට මේ ගෘහ ආශ්‍රිතව සිද්ධ වෙන්න පුළුවන් අනතුරු මොනවද කියලා අපි කතා බහ කරා. ඒව වළක්වා ගන්න ආකාරය පිළිබඳව කතා කරා. මේ කාලයේදී වඩාත් වැදගත් වන කාරණා පිළිබඳව අපි අවධානය යොමු කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඒ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ ලේකකාධිකාරී ගයන් ආර්යදාස වෛද්‍යතුමාවත් බොහොම ආදරෙන් සිහිපත් කරගෙන නැවත වතාවක් මතක් කරගෙන අපි කතා බහ තුළ එළඹෙන්න සූදානම්. වෛද්‍යතුමනි, අපි දැන් සූදානම් වෙලා ඉන්නේ අපිට මෙවැනි ගෘහාශ්‍රිත අනතුරු සිද්ධ වෙන්න පුළුවන් කාල වකවාන තුළ ඇති වෙන්න පුළුවන් සාධක නැත්තම් හේතු මොනවද කියලා හඳුනා ගන්නට. අපි කලින් කතා කරා වගේ ගෘහාශ්‍රිත අනතුරක් කියලා අපි කිව්වේ නිවස තුල වෙන්නත් පුළුවන්, නිවස අවට වටාපිටාව වෙන අනතුරක් වෙන්නත් පුළුවන්. එතකොට අපිට අනතුරක් වළක්වා ගැනීම ගැන කතා කරනවා නම් වෙන්න පුළුවන් විදි ගැන අපි මූලිකව හිතලා තියෙන්න ඕනේ. එතකොට අපි එක්තරා මොඩලයකට අනුව හිතුවොත් එහෙම කොහොමද මොනවද සාධක ගෘහස්ත අනතුරක් ඇති වෙන්න කියලා. අපේ නිවසේ ඉදිකිරීම් වල තියෙන දේවල් ලිස්සා වැටෙන තැන් තියෙන්න පුළුවන්, පාපිසි ඇතිරිලි තියෙන්න පුළුවන්, ලිස්සා වැටෙන පාවහන් පාවිච්චි කරන්න පුළුවන්, සහ අවිධිමත් විදිහට අසම්පූර්ණ විදිහට තියෙන විදුලි පරිපථ වෙන්න පුළුවන්, කැඩී බිඳී ගිය විදුලි උපකරණ වෙන්න පුළුවන්, සහ මං කලිනුත් කිව්වා වගේ ගබඩා කරන ලද විෂද්‍රව්‍ය පරීක්ෂාකාරී ලෙස සහ අන්තරායකාරී ලෙස ගබඩා කරන ලද විෂද්‍රව්‍ය වෙන්න පුළුවන්, සහ කුඩා ළමුන් ක්‍රීඩාවේ යෙදෙන අනතුරුදායක තැන් වෙන්න පුළුවන්. එතකොට අපිට හිතන්න ඕන කාරණා රාශියක් තියෙනවා සාධක විදිහට ගෘහාශ්‍රිත අනතුරක් වෙන්න පුළුවන්, අනාරක්ෂිත ලිඳක් තියෙන්න පුළුවන්, අර්ධ වශයෙන් නිම කරපු ගොඩනැගිලි කොටසක් තියෙන්න පුළුවන්, කොන්ක්‍රීට් තට්ටු තියෙන්න පුළුවන්. එතකොට අපි වැළැක්වීම ගැන සම්බන්ධ කරන්න ඕන නම් වැළැක්වීම ගැන හිතන්න ඕන නම් ගෘහසිත අනතුරු ඉතා වැදගත්. මේ කාරණා ගැන සිහිය තබා ගන්නට කලින් අඳුනගෙන ඊට අවශ්‍ය පිළියම් යෙදීම අත්‍යවශ්‍යයි. දැන් අපි සූදානම් වෙලා ඉන්නේ අනතුරු වළක්වා ගන්න ආකාරය පිළිබඳව කතා කරන්න. ඒ සඳහා සිහි බුද්ධිය තිබිය යුතුයි. මොකද මේ සාධක සියල්ලක්ම කිව්වට පස්සේ ඒවා වළක්වා ගැනීම සඳහා ක්‍රියා කිරීම අනිවාර්යෙන් වැදගත් වෙලා ඉන්නවා. පුංචි දරුවෙක් ගෙදර ඉන්නවා නම්, ටිකක් වයෝවෘත කෙනෙක් ඉන්නවා නම් ගෙදර, අර අනිත් අයට දක්වන සැලකිල්ලට වඩා වැඩි සැලකිල්ලක් අවශ්‍ය වෙනවා නේද වෛද්‍යතුමනි? ගෘහාශ්‍රිත අනතුරක් වළක්වා ගැනීම සම්බන්ධයෙන් අපි කතා කරනකොට මම මුලින් කිව්වා වගේ පුද්ගල සාධක මේකට බලපානවා, භෞතික සාධකත් බලපානවා. අපි මේ කොටස් දෙක ගැනම හිතන්න ඕනේ අනතුරු වළක්වීම සම්බන්ධයෙන්. අනිත් එක තමයි මේකට ගෘහස්ථිත අනතුරක් වළක්වන එක නිවැසිව හැම දෙනාගේම පොඩිම දරුවෙක් ඇරෙන්න හැම දෙනෙක්ගේම වගකීමක් යුතුකමක් හැමෝම ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න හිතලා අමතක වීම වෙන්න පුළුවන්. නොසලකිල්ල වෙන්න පුළුවන්. ඒ වගේ දේවලුත් අපි සාධක විදිහට වැළැක්වීම සම්බන්ධයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. මම කලින් කිව්වා වගේ ගෙදර තියෙනවා නම් ඔබ දන්න ලිස්සන තැනක්, වතුර වැටෙන තැනක් තියෙනවා නම් ලිස්සන තැනක් අපි ඒ ගැන අවධානය නිවැසිව හැමෝම ගැන දැනුවත් වෙලා ඉන්න ඕනේ. පාපිසක් තියෙනවා නම් ලිස්සන අයින් කරන්න පුළුවන්, ත්‍රිල්ලක් තියෙනවා නම් අයින් කරන්න පුළුවන්, සහ නානකාමර වල සිදුවෙන අනතුරු ඉතාම වැඩි, ලිස්සා වැටීමෙන් වෙන අනතුරු. ඊට පස්සේ විදුලි පරිපථ, අපේ මේ විදුලිය හින්දා වෙන අනතුරු බොහොමයක් සිද්ධ වෙන්නේ අසම්පූර්ණ ලෙස සහ අනාරක්ෂිත ලෙස සකසලා තියෙන විදුලි පරිපථ සහ විදුලි උපකරණ අතෑරලා අයින් කරන්න අවශ්‍ය තත්ත්වයේ තිබුණත් අපි අයින් කරන්නේ නැතුව පාවිච්චි කරනවා. සහ මං කලින් කිව්වාගේ පුළුවන් තරම් අවම වශයෙන් උත්සාහ කරන්න අන්තරාකාරී දේවල් සහ විෂද්‍රව්‍ය ඉන්ධන ගෙදර ගබඩා කරන්න, මොකද අවම වශයෙන් ගබඩා කරන්න පුළුවන් තරම් එකෙන් වැළකී සිටින්න සහ විෂද්‍රව්‍ය ගබඩා කරනවා නම් දරුවන්ට ඒකට ඉන්න බැරි වෙන්න, දරුවන්ට ඒක අහුවෙන්නේ නැති වෙන්න ගබඩා කරන්න
අනාරක්ෂිත මං කලින් කිව්වා වගේ අර්ධ වශයෙන් ඉදිකරපු ලිංක් තියෙන්න පුළුවන්, නිවෙස් වල කොටස් තියෙන්න පුළුවන්. ඒවට ඒවා ක්‍රීඩා කිරීමට දරුව හරි කැමති. ඒ කොටස්වලට දරුවන් ඇතුල්වීම වැළැක්වීමත් වැදගත් කාරණාවක්. අපි කලින් සඳහන් කරපු වැඩිහිටි අය, කුඩා දරුවන්, අනතුරු වල ලක් වෙච්ච අය, පෙන්වීම දුර්වල අය, මේකල සම්බන්ධයෙන් අපිට පුළුවන් අවධානය යොමු කරලා ඒගොල්ලන්ට වෙන අනතුරු මොනවද කියලා දැක්කල ඒගොල්ලොත් මේ සම්බන්ධයෙන් දැනුවත් කරලා තියෙනවා. මේ සියලු කාරණා බොහොම අමාරුයි. මේක මොකද අපි නොපෙනෙන දෙයක් සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ. මේ සියලු කාරණා අපි කල්පනා කරලා උත්සාහ ගත යුතුයි. නිවසේ වෙන අනතුරු බලක් වගන්න මේකෙන් මරණ සංඛ්‍යාව අඩු කරන්න පුළුවන්, රෝහල් ගත වීම අඩු කරන්න පුළුවන්, මානසික ආතතිය අඩු කරගන්න පුළුවන්. ඉදිරියේදී අපිට හොඳ ජීවිතයක් ගත කරන්න, ආරක්ෂාකාරී දීපතක් ගත කරන්න මේක ඉතාම හොඳ පිටුවහලක් වෙයි කියලා හිතනවා. ඒ වගේම මම කැමති වෛද්‍යතුමනි ප්‍රථම ආධාර පිළිබඳව ටිකක් කතාබහ කරන්න. මොකද හදිසි අනතුරක් විගසින් වුණ ගමන්ම අපි කියන ප්‍රථම ආධාර සඳහා, ඔබ ප්‍රථම ආධාර සඳහා සූදානම් වීමක් අතිශයින් වැදගත් කියලා. ඒ කියන්නේ නිවසේ ඉඳන්ම යම් ප්‍රතිකාරයක් ලබා දුන රෝහල්ගත වෙන කෙනෙකුට ඉතා පහසුවෙන් බෙහෙත් ටික කරන්න, නැතිනම් ලෙඩ සුවපත් කරගන්න ප්‍රථම ආධාර සඳහා සූදානම් වීම කොයිතරම් වැදගත්ද මේ කාලවකවානුව තුළ? ඉතාම වැදගත්. ඉතාම වැදගත්. අපි කියන ප්‍රථම ආධාර සම්බන්ධ දැනුමක් අපි හොර කෙනෙකුට තියෙන්න ඕනේ කියලා. වෛද්‍යවරුන්ට විතරක් නෙවෙයි ඕන කෙනෙකුට තියෙන්න ඕනේ. සහ හදිසි අවස්ථාවකදී ක්‍රියා කරන්න උදව් ඉල්ලන්න, සහ හදිසි අනතුරක් වුණොත් අපි කොහොමද ක්‍රියා කරන්න කියන මූලික දැනුමත් අත්‍යවශ්‍යයි කෙනෙකුට. ඉතින් බහ ප්‍රශ්න උත්තරයක් ඉදිරි ප්‍රථම ආධාර පෙට්ටිය ගෙදර තියෙනවා නම් ඒක බොහොම පිටුවහලක් වෙනවා අපිට හදිසි අනතුරකදී ක්‍රියා කරන්න. නිසි වෛද්‍ය ප්‍රතිකාර ලැබීමට කලින් වෙන හානිය වළක්ව ගන්න හොඳ පියවරක් විදිහට එකත් අපිට කියන්න පුළුවන්. හරි, අවසන් වශයෙන් වෛද්‍යතුමනි මොකද දෙන්න පුළුවන් පණිවිඩය, සමාජගත කරන්න තියෙන අවසන් පණිවිඩය මොකද්ද? නිවසක වෙන නිවස ආශ්‍රිත වෙන අනතුරු ඉතාම සුලබයි. අපි හිතුව නැති වුණාට අපිට අපි කලින් දැන හැඳින ගැනීමෙන්, කලින් මේක විශ්ලේෂණය කිරීමෙන් මේ අනතුරු වළක්ව ගන්න පුළුවන්. ඒතර අපි කළ යුතු වන්නේ මේ ගැන දැනුවත් වෙලා, මේ ගැන නිවසෙන් දැනුවත් කරගෙන, මීට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගෙන අපේ ගෙදර ඉන්න ළබේදියන්, දරුවන්, වැඩිහිටියන්, අපේ අම්මා තාත්තා, ආච්චි සීයා අනතුරු වලින් බේරගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න එක. එනිසා තමයි අපි ඔබට කියන්නේ පෙර සූදානම වඩාත් වැඩගත් කියලා. ගෘහාශ්‍රිතව සිදුවෙන්න පුළුවන් අනතුරු ප්‍රමාණය ඉතාමත් බහුලයි. ඒ වගේම විශේෂයෙන්ම වෛද්‍යම සඳහන් කරා වගේම කුඩා දරුවන් පිළිබඳව, වයෝවෘද්ධ පිරිස් පිළිබඳව දැනුම තියෙන්නට ඕනේ. විතරක් නෙවෙයි, විශේෂ අවශ්‍යතා තියෙන දරුවන් ඉන්නවා නම් නිවස පිළිබඳව, වැඩිපුර අවශ්‍යතාවයන් තියෙන කට්ටිය පිළිබඳව වැඩිපුර දැනුවත් වීම අතිශයින් වැදගත්. ඒ නිසා සමහර අවස්ථාවලට ඔබට හිතෙන්න පුළුවන් මේ මගේ ගෙදරනේ, මං හැම දෙයක් පිළිබඳව කල්පනාවෙන් ඉන්නේ. හැබැයි ඔබේ කල්පනාව එක නිමේෂයකින්, එක මොහොතකින් නැති වෙන්නට පුළුවන්. ඒ නිසා ඔබේ ඒ කල්පනාව හැම මොහොතකම සිහි බුද්ධිය තබා ගන්න, විශේෂයෙන්ම දරුවන් පිළිබඳ ඔබේ අවධානය තියාගන්න. ඔබට කල්පනාව තිබුණාට, ඔබට මතකයේ තිබුණාට, ඔබේ අවධානය තිබුණාට දරුවාට ඒ අවධානය නැහැ කියන කාරණාව විශ්මතු කරගෙන හැම මොහොතකම වැඩ කටයුතු කරන්, පහසු වැඩ පහසු කරනවා වගේම දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ වැඩි වශයෙන් හිතන්න කියලා තමයි අපි මේ කාලවකවානුවේදී කියන්නේ. මොකද බොහෝ වෙලාවට අපිට මේ ඇහෙන්න, දකින්න ලැබෙන බොහෝ කාරණා වලට හේතුව තමයි අපි නොසලකිලිමත්කම. ඒ නිසා අපි ඔබට මතක් කරන ඉතින් ප්‍රථම ආධාර වැනි දේවල් ඉතාම හොඳින් දැන කියාගන්න, වහිතම සඳහන් කරා වගේ මේ පිළිබඳව සියල්ලක්ම අපි සාරාංශගත කරලා ඔබට බොහොම හොඳින් පැහැදිලි කරා. එහෙනම් ඉතින් අද දවසේදීත් අපි ඔබ වෙනුවෙන් ගෙනාපු කාල වේලාව නිමා නිසා අපි වැඩසටහන නිමා කරන්නට සූදානම් වෙලා ඉන්නේ. ගෘහ ආශ්‍රිතව සිදුවෙන්න පුළුවන් අනතුරු පිළිබඳව බොහොම වැදගත් විදිහට මේ කාරණාව පිළිබඳව ඔබට උපදේශණ ලබා දෙන්න, ඔබට වැදගත් දේවල් ඉස්මතු කරලා දුන්න අපේ වෛද්‍යතුමාට අපි ස්තුතිවන්ත වෙන්න අමතක කරන්නේ. මේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ ලේකකාධිකාරී ගයන ආරියදාස වෛද්‍යතුමනි බොහොම ස්තුතියි අපිත් එක්ක රැඳී සිටියට. තවත් දවසක අපි හමු වෙලා තවත් බොහෝ දේවල් පිළිබඳව කතා බහ කරමු. අයිබෝවන්. අයිබෝවන්. අපි ඔබට මතක් කරනවා හැමදාමත් වගේ අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා. channel 1 නාලිකාවේ හිත ළඟ වැඩසටහන තුලින් අපි හැමදාමත් සූදානම් පිළිබඳව සෞඛ්‍යමය කාරණා පිළිබඳව දැනුවත් කරන්නට ඒ තමයි doc 990 විශේෂාංගය තුලින්. අපි මතක් කරන්නම් නැවතත් ඔබට හැමදාම වගේ පුන පුනහ ඔබට කියන්නේ ඔබේ ජංගම දුරකථනයේ ස්මාර්ට් ෆෝන් එකේ තබාගත යුතුම ඇප් එකක් විදිහට doc 990
අපි ඔබට හඳුන්වා දී තිබෙනවා. මේ ඇප් එක මගින් ඔබට ළඟා කරගන්න පුළුවන් වාසි වරප්‍රසාද මොනවද? මේ දියුණු තාක්ෂණයත් එක්ක ඉන්නේ නවීන තාක්ෂණයත් එක්ක අපි ඉන්න කාලේදී අපි හැමදේම වැඩ පහසු කරගන්න මේ ඇප් එකක් වගේ දෙයක් භාවිතා කරනවා නම් ගොඩක් හොඳයි. ඒ ඇප් එක මගින් ලබා දෙන වාසි අතරේදී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රෝහල් සම්බන්ධීකරණය හැකියාවේ විතරක් නෙමේ විශේෂඥ වෛද්‍යවරු කවුරුන්ද කියලා හොයලා බලන්න, ඒ පිළිබඳව අපිට channel කරනවා නම් ඒ සඳහා අවශ්‍ය කරන උදව් උපකාර ලබා ගැනීම හැකියාව තියෙන විතරක් නෙමේ ගුණාත්මක ඖෂධ වෙල්සල් රසායනාගාර පහසුකම් සේවාවන් ටික ඔබට සමීප කරගන්න පුළුවන් කමක් තියෙනවා මේ ඇප් එක මගින්. ඒ වගේම අර කලින් කිව්වා වගේම ඔබට ඕනම තැනක ඉඳන් ඔබේ වෛද්‍යවරයා channel කරගැනීමේ පහසුකම තියෙනවා. ඒ පහසුකම ඔබට වෙනදට වඩා ඔබේ කාලය ඉතුරු කරලා දෙනවා. ඔබේ කාර්යබහුල ජීවිතය තුළ ඔබට කාලය අතිශයින්ම වැදගත් නිසා ඒ කාරණාව පිළිබඳව තවදුරටත් හිතන්න කැමැත්තක් තියෙනවා. ඒ පිළිබඳව දැනගැනීමේ කැමැත්ත තියෙන ඔබ වෙනුවෙන් 011790990 දුරකථන මාර්ගය විවෘතයි. ඒ වගේම www.doc.lk හරහා තවත් වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. එහෙනම් ඉතින් අද දවසේදීත් අපි ඔබට බොහොම ආදරෙන් මේ පිළිබඳව මතක් කරලා සමගින යන්නයි කාල වේලාව වෙන් කරගන්නේ. හැමදාමත් වගේ channel 1 අපිත් සමගින් රැඳිලා ඉන්න කියලා අපි ඔබට මතක් කරන ලබන සතියේදීත් ඔබ පිළිබඳව කතා කරන්න හිත ළඟ වැඩසටහනත් එක්ක අපි සෝදානම් .990 විශේෂාංග තුලින්. ඒත් එක්ක ඔබ සිල් දනටම සුබ සතියක්.